1948 මේ රට නිදහසට ලබාගත්තට පස්සේ අතිගරු DS මහාමාන්‍ය DS සේනායක මැතිතුමාගේ ඉඳලා JR ජයවර්ධන මැතිතුමා අවසානයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා දක්වා මේ රටේ බුද්ධාගම වෙනුවෙන් සුවිශේෂී කැපකිරීමක් කරපු පක්ෂයක් තමයි එක්සත් ජාතික පක්ෂය. අපි රජයන් අවස්ථාවේදීත් පෞද්ගලික විපක්ෂයේ ඉන්න අවස්ථාවවලදීත් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් දැවැන්ත කැපකිරීමක් කරලා තියෙනවා. වැඩ කොටසක් කරලා තියෙනවා. ඒ වැඩ කටයුතු කරලා තිබුණත් මෑත භාගයේදී විවිධ උදවියගේ අසත්‍ය බොරු ප්‍රචාර නිසා අපි එක පැත්තකින් කොටිම්ව කරලා තියෙනවා, එක පැත්තකින් රට බෙදෙනවා කියලා තියෙනවා. අවුරුදු 20කට වැඩි කාල පරිච්ඡේදයක් තිස්සේ දේශප්‍රේමීන් කියලා හම්වඩුව ගසාගත්ත උදවිය එක්සත් ජාතික පක්ෂේ නායකවටත් ඒ වගේම එක්සත් ජාතික පක්ෂයටත් රට බෙදෙනවා කියලා ඉවරලා මඩ ගහගෙන එනවා. හැබැයි බෙදපු රටක් නෑ අද වෙනකන්. බින් අඟලක්වත් බෙදලත් නෑ, පිට රටකට සින්නක් කරව අපි දීලත් නෑ. සැංග්‍රීලා හෝටලේ ඉඳගෙන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා රට බෙදන කණ්ඩායමත් එක්ක එකතු වෙන්නේ නැහැ කියන රට විකුණන කණ්ඩායම. සැංග්‍රීලා හෝටලේ ඉඳම චීනයට වික්කේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඉඳගෙන ඉන්නේ කොතනද කියලා එයාට මතක නැහැ. ඉතින් හමුදා මූලස්ථානයේ අපි තිබුණා. ඉතින් මේ තත්ත්වයේ උඩ පහුගේ වකවානුවේ ඔරුමෙත්ත නාඩු කියලා පොතක් ලියාගෙන මහානායක හිම්පාණන් වහන්සේලාත් ඒ වගේ මන්නායක හිම්පාණන් වහන්සේලා ප්‍රමුඛ අතිගෞරවනීය මහා සංඝරත්නයට මේ විවිධ දේශපාලන සංවිධාන දේශප්‍රේමීව කියන කණ්ඩායම බොරු මත ප්‍රචාරය කරලා තිබුණා. අපි පසුගිය වතාවේදී දැක්කා ඒ තත්ත්වය අධිකරු මහානායකම හිමිවරුන් වහන්සේලා අනුනායක හිමිවරුන් වහන්සේලා බැහැ දැකපු අවස්ථාවේදී. ඒ නිසා තමයි අපි කඩිනමින්ම ඇවිල්ලා මහානායක හිමිපාණන් වහන්සේලා සහ අනුනායක හිමිපාණන් වහන්සේලාද මුණ ගැහිලා මේ යථා තත්ත්වයේ නැවත වතාවක් පසක් කර දීමට කටයුතු කරන්නේ. ඉතින් ඒ වගේම අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. අපි නොකිරිච්ච දෙයක් අපි අඩුපාඩුවක් ඉදිරියට අපි හඳුනාගත්තා. බොරුකාරයන්ට බොරු ප්‍රචාර කරගෙන යන්න ඉඩ දීලා අපි නියවඩ හිටියා. ඉතින් ඒක වැරදි. ඒක අපි අවබෝධ කරගත්ත නිසා තමයි අපි තීන්දුවක් ගත්තේ. හැම කටයුත්තකදීම මහානායක හිම්පාණන් වහන්සේලාට දැනුවත් කිරීමත් ආශිර්වාදයක් ලබා ගැනීමට කටයුතු කිරීම. ඔය මඩ ගහන එක දේශපාලඥයෙක්වත් දේශප්‍රේමියෙක්වත් එක චෛත්‍යයක් මේ සම්බුද්ධ ශාසනයට පුද්ගලික මුදින් හදලා නැහැ. විහාර විහාරස්ථානයක් හදලා නැහැ. ඉඩම පරිත්‍යාග කරලා නැහැ. නමුත් ඒ සියල්ල කරපු උදවිය අපි නිහඬව අපේ කටයුතු කරන අපේ වැරද්දක් තියෙන්නේ. අපි නිහඬව මේ කරන කටයුතු. ඒ නිසා තමයි අපි මේ ගමන යොදාගත්තේ කඩිනමින්ම නිවැරදිදී අපේ මහානායක හිමිපාණන් මහන්සලා ප්‍රමුඛ මහා සංඝරත්නයට අවබෝධ කරලා දෙන්න පැහැදිලි කිරීමක් කරන්න. ඔබතුමාට අමාත්‍යංශයෙන් ලැබුණ නැතුණාට මේ විපක්ෂය කියන්නේ මේ ඇමති තුර දීලා තියෙන තනිකර දූෂණ චෝදනා තියෙන මේ වැඩිකරුවන්ට කියලා. මොකද වෙන්නේ මේ කියොත්? මට ඇමති ධූරයක් නොලැබුණා කියන එකනේ රට නැවතිනවද කියන එක ප්‍රශ්නේ තියෙන්නේ. රට නැවතුනේ දින 52 කාල පරිච්ඡේදයක් මහින්ද රාජපක්ෂ මහත්මයාව සම්බන්ධ කරලා ගරු ජනාධිපතිතුමා ගත්ත ක්‍රියාමාර්ගයත් එක්කලා. එහෙනම් දැන් මෙතන රට නැවතින්නේ නැහනේ. මේ රටට වෙන්න ගිය විනාශයේ වළක්වන්න මට පුළුවන්කම ලැබුණා. ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරන්න පුළුවන් වුණා. දූෂිත රජයක් බිහිලා සමස්ත රට තවත් දූෂිත වෙන්න යන එක වළක්වන්න මට පුළුවන්කම ලැබුණා. ඒ ඇමතිකම් වලටයි කෝටි 50ටයි කතා කරපු එක හිලිදරව් කිරීම තුළ. ඉතින් ඒක නිසා රට වෙනුවෙන් කළ යුතු කාර්යභාරය කරා කියලා මට හදවතින්ම සන්තෝෂෙන්. බැංකුවේ චෝදනා තියෙන ප්‍රබල උදවියට ඇමතිකම් දීලා තියෙනවා. ජනතාව ඒ ගැන චෝදනා කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. දින 52 කාල පරිච්ඡේදයක් ආරක්ෂකාන්ත සියල්ලම බාර, පොලිසිය බාර, විමර්ශනාන්ත ඒකක සියල්ල බාරමත් සියලුම අත්‍යංශ බාරව සිටියේ රටේ ජනාධිපතිතුමා. අදටත් පොලිස් දෙපාර්තමේන්තුව පොලිස් සේවාව බාරව වැඩ කටයුතු කරන්නේ අධිකරු ජනාධිපතිතුමා. එහෙම මහා බැංකුව හොරකම් කරුවා නම් මංකොල්ල කෑවා නම් කියෝ කියෝ ඉන්න ඕනේ නැහැ නේ තවදුරටත්. ඒ කාල පරිච්ඡේදය තුළ තරාතිරන් නොබලා ඕන කෙනෙක් සම්බන්ධ නීති ක්‍රියාත්මක කරන්න තිබුණා. අදටත් එතුමාට හරි වෙන ඕන කෙනෙක් ඉන්නවා නම් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉතින් මේ බොරුවනේ අපි රට බෙදනවා කියලා ඔරුමිත නාඩු කියලා පොතක් ගැහුවා. අපි රට අපි දේශප්‍රේම රට විකුණනවා කියලා ඉවරලා කිව්වා. ඒගොල්ලෝ දේශප්‍රේම කිව්වා. ඒ වගේ කතන්දරයක් නෙමෙයි මේක. මහා බැංකු කියයි, කුඩා බැංකු කියයි ඔක්කොම කතන්දර කිය. කතන්දර අවශ්‍යතාව වෙන්නේ නැහනේ. වැඩ කරලා පෙන්නන්න පුළන්නේ. ඒක කරලා ක්‍රියාවෙන් පෙන්නන්නකෝ. එතකොට වැඩ ඉවරයිනේ. හිටපු ජනාධිපතිතුමාගේ മന്ത്രി ධූරයත් අයිමි කරන සැලසුමක් ඔබලත් තුමාලා ක්‍රියාත්මක කරනවාද? අපි සැලසුම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. හිටපු ජනාධිපතිතුම හිටපු ජනාධිපති කුරුණෑල දිස්ත්‍රික් පාර්ලිමේන්තු മന്ത്രിතුමාත් එතුමාගේ മന്ത്രി කණ්ඩායමත් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සන්ධානයෙන් පත් වෙලා පොහොට්ටුවේ සමාජිකත්වය ලබා ගැනීම තුළ ඔවුන් විසින්ම ඔවුන්ගේ විනාශයට අවශ්‍ය පාර කපාගෙන තියෙනවා. නීතිය කියවෙන්නේ කවුරුවත් කරපු එකක් නෙමෙයි, තමන්ම වගකීම, තමන් විසින්ම තමයි තමන් වෙනත් දේශපාලන පක්ෂයක සමාජිකත්වය අරගෙන තමන්ගේ മന്ത്രി ධූරය අහිමි කර ගැනීමට කටයුතු කරලා තියෙන්නේ. ඉතින් ඒකට එක්සත් ජාතික පක්ෂය කිසිසේත්ම සම්බන්ධ වෙන්න ඕනේ නැහැ. අද සිවිල් සමාජය ශක්තිමත් වෙලා තියෙනවා. අපි යහපාලනය තුළ ඇති කරපු ව්‍යවස්ථාදායක සභාව සහ
ස්වාධීන කොමිෂන් සභාව නිසා. එනිසා අධිකරණය අද බොහොම ලස්සනට ස්වාධීන වෙලා තියෙනවා. ඒ නිසා සිවිල් සමාජය වලින් අධිකරණයට ආවි අපි හිතන විදිහට ඒ කටයුතු ඉදිරි කාල පරිච්ඡේදයේ සිදු වේවි. අපි ඇඟිලි ගහන්න අවශ්‍යතාවයක් නැහැ.